අයිබුවන් විස්සයි විසිහතර ජනාධීපතිවරණයට තව හරියටම තියෙන්නේ දින 23ක් පමණ කාලයක්. අදත් සූදානම් වොයිස් ටියුබියන් නිවුස් ආරම්භ කරන්න මම නකීප් නවාස් සුපුරුදු පරිදි මුලින්ම හෙඩ්ලයින්ස්. එජාපයෙන් රංගේව රනිල් නෙරපයි. අනුරගේ භාරකාර රජය එළියට. විජිතගේ හරිනිගේ ඇමතිකම්. ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස ඉහළ යද්දී ඔන්න පක්ෂ අතර අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙන අරගෙන සජිත්ගේ කඳවුර ඇතුලේ වගේම රනිල්ගේ කඳවුර ඇතුලෙත් ඔන්න අභ්‍යන්තර ගැටුම් දවසින් දවස උත්සන්න වෙලා සජබේ ඇතුලේ අභ්‍යන්තර අවුල් ගැන අපි පහුගිය දින කිහිපයේදීම අනාවරණය කළා. අද කියන්න යන්නේ එක්සත් ජාතික පක්ෂ ඇතුලේ තියෙන අභ්‍යන්තර අවුලක්. මේ වගේ ජාතික මැතිවරණයකදී දේශපාලන පක්ෂයක මහලේකම් කියන්නේ වගකීම් සහගත තනතුර. ජනාධිපති රනිල් ස්වාධීනව ඉල්ලුවත් මෙතනදී තමුන්ගේ පක්ෂ නායකයා දිනවන එක UMP නායකයන්ගේ වගකීමක්. පහුගිය අවුරුදු දෙකේදී ඔය කට්ටිය යහමින් හම්බ කළා කියන එකත් බොරුවක් නෙවෙයි. ඒ සේරම කෙරුවේ ජනාධිපතිවරණයට සල්ලි හොයන්න කිය කියා. ඒත් දැන් ඡන්ද කැම්පේන් එකට සල්ලි නැල්ලු. අන්ත අසරණ වෙලා කට්ටිය ජනාධිපතිගේ නම පාවිච්චි කරලා හම්බ කරපුවා යටිමඩි ගහගෙන කැම්පේන් එකට දීපු සල්ලිත් තම තමන්ගේ යාළු මිත්‍රය අතර බෙදාගෙන දැන් මේ සේරම රනිල්ට ආරංචි වෙලා ඇතුලේ වලි පිට වලි. UMP මහලේකම්ගේ සීන් එක එන්නේ ඔන්න ඔය ඇස්සේ. මීට සති කිහිපයකට ඉස්සෙල්ලත් UMP මහලේකම් රංගේ හිටි හැටියේ මිසින් වුණා. රනිල් ඒ වෙනුවට වැඩ බලන අයපත් කළා. ඔන්න ඊට දවසකට දෙකකට පස්සේ රංගේ ආයෙත් සිරිකොතට ඇවිත් තිබුණා. ඔන්න දැන් ඊයේ පෙරේද ඉඳන් ආයෙත් මිසින්. රංගේ සජබෙට එකතු වෙන්න යනවා කියලා කතාවකුත් යනවා. ඡන්දේ කාලෙට UMP ලේකම්ලා එහාට මෙහාට පණින එක අලුත් දෙයක් නෙවෙයි. රනිල්ගේ විශ්වාසවන්ත ගෝලියෙක් වෙලා හිටපු තිස්ස අත්තනායක කලේ ඡන්ද කටේ තියාගෙන පැනපු එක. කොහොමුණත් එනපොට එච්චර හොඳ මදි කියලා දැනගත්තු ගමන් රනිල් ඊයේ කඩාගෙන බිනගින සිරිකොතට ගිහින් පක්ෂ ලේකම්ගේ වැඩ දෙතුන් දිනකට පවරලා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පස්සේ ඇවිද ඉන්නේ නැතුව තම තමන්ගේ ආසනවලට ගිහින් වැඩ කරන්න කියලා අනිත් නිලධාරීන්ට කියලා. මොකද UNP එක තාම ගේයින් ගෙට යන කැන්වසින් එකට අත් ගහලවත් නැල්ලෝ. රනිල් ඒ ගැන ඉන්නෙත් මල පැනලලු. රංගේ සජබෙට එකතු වෙන්න යනවා කියන කතාව ගැන අරුණ පත්තරෙන් අහපුවම බලලා කියන්නම් කියලා රංගේ කියලා. කොහොමුණත් රංගේ සජබෙට පණින්න ඉස්සෙල්ලා එයාව අයින් කරලා තලතාතු කෝරලා ලේකම් කරන්න කියලා රනිල්ගේ හිතවත්තු කට්ටියක් ඊයේ රෑ රනිල්ව හම්බ වෙන්න ගිහින් කිව්වා කියලායි ආරංචි. ඔය විදිහට UMP සමහර ලොකු ඔක්කො පිස්සු කෙලිද්දී මෙතනදී ලන්සලා ප්‍රසන්නලා රනිල් වෙනුවෙන් මැරීගෙන වැඩ. රනිල් තනි කළාට අපි කොහොම හරි රනිල්ව ගොඩ දානවා කියලායි ලන්සලා ප්‍රසන්නලා කියන්නේ. රැලි වලට බනින්න එපා, අපි ඉගෙන ගන්න කරන කැම්පේන් නෙවෙයි. ඡන්ද ප්‍රතිඵල කියනකොට රනිල් දිනුම් එච්චරයි. ලන්සා ඊයේ මාධ්‍ය වේදින් කීප දෙනෙක් ඉස්සරහ පොරොට්ට ඕකෙක හෝ දීලා තිබුණා. දැන් රනිල්ට සජිත්ට නාමල්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ අනුර දිනයිද කියන එක නෙවෙයි, අනුර දින්නට පස්සේ මොකක් කරයිද කියන එකයි. දැන් අනුර දිනුවට පස්සේ කරන්න යන වැඩවලට මාධ්‍යවලින් ලොකු පබ්ලිසිටියක් දෙන්න පටන් අරන්. අනුර ජනපති වුණ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා. භාරකාර ආණ්ඩුව ගෙනියන්නේ ලේකම් ලගින් හඳුන් නැති කියනවා. ජාතික ජනබල වේගයේ නායක අනුරුද්ධ දේශනායක ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන ජනපති වූ පසු එක මොහොතක්වත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලයි ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන් නැති කියන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් වන කාලය අමාත්‍යංශ ලේකම්වරු භාරයේ රජය පවත්වාගෙන යන බවත් හඳුන් කියනවා. හඳුන් එහෙව් කතාවක් කියලා තිබුණේ සිරස රූපවාහිනියේ සටන දේශපාලන වැඩසටහනකදී. UMP හරින් ප්‍රනාන්දු සජබේ අජිත් පී පෙරේරා මාලිමාවේ සුනිල් හඳුන් නැති හා පොහොට්ටුවේ ඩිවි චානක සහභාගී වෙලා තිබුණා. යම් හේකින් මාලිමාව ජයග්‍රහණය කළහොත් මහා මැතිවරණයක් පවත්වන තෙක් ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද කියලා සටන වැඩසටහනේදී හරින් ප්‍රනාන්දු මතකොළ ප්‍රශ්නයට සුනිල් හඳුන් නැති දුන්න ඒ උත්තරෙන් සටන ගිනියම් වෙනවා. ඊට ප්‍රතිචාර දැක්ව අජිත් පී පෙරේරා ව්‍යවස්ථාපේ භාගන්ති පැහැදිලි කරමින් හඳුන්ව ප්‍රශ්න කරන්න ගත්තා. එවැන්නක් ව්‍යවස්ථාවෙන් දැමැති බවත් සිටින අගමැතිවරයා හා කැබිනට් ඇමැතිවරුන් සමග මැතිවරණයේ තේක භාරකාර ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතු බවත් සජබේ අජිත් කියනවා. දැන් ඔය වැඩසටහනේදී මතුවෙච්ච කාරණා ගැන සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු කතාබහක් ඇති වෙලා හරින්ගේ පැනය හා හඳුන්ගේ පිළිතුර කියලා ටෙරන් කරන්නාගොඩ දාලා තිබුණ ෆේස්බුක් සටහනක මෙහෙම තියෙනවා. සිරස සරණට ගිය පිරිස ඡන්දෙන් පසු ආණ්ඩුව ගැන කළ කතාබහක් දැන් අවධානයට යොමු වෙලා තියෙනවා. හරින් ප්‍රනාන්දුගේ ප්‍රශ්නේ වුණේ ජනාධිපතිවරණය දින ජාතික ජනබලවේගයේ භාරකාර රජය මෙහෙවන්නේ කෙසේද කියන කාරණය. දැන් ඉන්න දූෂිතයයි කියන මැති ඇමතිවරු සමග ගනුදෙනු නැති ජාතික ජනබලවේගයෙන් ඇසු එම ප්‍රශ්නය කාලෝචිතයි. හඳුන් කීවේ පාර්ලිමේන්තුව විසුරුවා ලේකම්වරු සමග එකී කටයුත්ත සිදු කරනවා කියලා. පිළිතුර වැරදිම නැහැ. අජිත් පී පෙරේරා කියන්නේ පාර්ලිමේන්තුව විසුරුව පසුවත්
ඇමති මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා කියන කාරණය. ව්‍යවස්ථානුකූලව ඒ කතාවත් හරියටම හරි. පත්වන ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි. එවිට මහමැතිවරණය පවත්වා නව අගමැතිවරයේ යටතේ ඇමතිවරු පත්වන තෙක් තත්කාලීන ඇමති මණ්ඩලය සීමාවලට යටත්ව දුර දැරීමේ අවස්ථාව තියෙනවා. අනුර ජනපති වූ විගස ඔහුට පවතින පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත්කර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ සඳහා විජිත හේරත් හෝ හරිනි අමරසූරිය නම් කළ හැකි. සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත වන තෙක් ඔහුට හෝ ඇයට දුර දැරීමට බාධාවක් නැහැ. ඇමතිකම් ටිකත් ඒ දෙදෙනාට බෙදා දීම උවද කළ හැකි. නැත්නම් ජනපති අනුරටම ඒවා තබා ගත හැකි. ජනපතිට අමාත්‍යංශ ලේකම්වරුද පත් කරන්න පුළුවන්කම තියෙනවා. අන්තර්කාලීන රජයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දැරීමේ ගැටලුව පැනනගින්නෙත් නැහැ. මෙකී වාතාවරණය තුළ පාර්ලිමේන්තුව විසිරුවා අහල පසු අන්තර්කාලීන ඇමති මණ්ඩලය වන්නේ ජනපති අනුර පත් කළ නව ඇමති මණ්ඩලය. ජනතාව විසින් ජනාධිපතිවරණයේදී ජනපතිවරයෙක් තෝරාගන්නේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන්න. ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය හරහා එකී බලය ක්‍රියාවේ යොදවන්නේ තමා වෙත ජනතාව ලබා දී ඇති විධායක බලය අමාත්‍ය මණ්ඩලය හරහා රාජ්‍ය සේවය වෙත අභිනියෝජනය කරමින් මේ අනුව සටනේදී හරින්ගේ ප්‍රශ්නය ගැටළු නිරාකරණයට මාර්ගයක් පාදා තියෙනවා. අජිත්ගේ තර්කානුකූල මැදිහත්වීමත් ඊට සහය වී තියෙනවා. මෙතනදි වැදගත්ම කාරණය දින්නේ කවුද කියන කතාව පැත්තකට ගිහින් අනුර ජනාධිපති වුණාම කරන්න යන වැඩ ගැන කතිකාව ඉස්සරහට ඇවිත් බලන්නකෝ. ඒකෙත් හැටි නේද? ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. දවසින් දවස උණුසුම් වන මොහොතින් මොහොත වෙනස් වන දේශපාලන සහ කාලීන තොරතුරු වල තුලන්තයත් එක්ක හෙටත් ඔබ හමුවන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. Voice TV News සමගින් මම නකීබ් නවාස්. Voice TV YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න ඔබ අදහස් comment කරන්න.